ආයුබෝවන්. ආයුබෝවන් අවශ්‍යක. සුබදසනක්. සුබදසනක්. දැන් මේ සාමාන්‍යයෙන් අපි කියනවානේ අපි කන්න දේවල් ආස කරන දේවල් තියෙනවා. උදෑසනට පොල් සම්බෝලයක් එක්ක ඉදියාප්පයක් තිබ්බනම්. ආප් එකක් එක්ක ලුණු මිරිස් තිබ්බනම්. අද උදේ නම් මට පිට්ටු හම්බුණා. පිට්ටුත් එක්ක කිරි හොදි පරිප්පුත් එක්ක කන්න තිබ්බනම් කොච්චර හොඳයිද? ඒ වගේ දේවල් තියෙනවනේ අපි ආස කරන ජීවිතේ. ඒ වගේම අපි ආස කරන දසුන් තියෙනවා දකින්න. පුංචි කාලේ ඉඳලා අපිට කන වැකෙන ගීත තියෙනවනේ. එතකොට ඒ ගීත වලින් අපි ජීවත් වුණා. මට මතකයි පුංචි කාලේ අපි ප්‍රෝභාහන ඉස්සලා වාඩිලා ඉන්නකොට පුතුනේ මේ අහගන්න පුතුනේ ගීතය. ඉස්සර නිතරම යනවා. ඔක ගුවන් විදුලිත් අපිට කන වැකෙනවා. එතකොට අපි හරි ආසාවෙන් ඒ ගීතය රසවත් කරා රසවින්දනය කරා. ඊට පස්සේ කාලයක් ඇද්දී මේ ගීතය ගැන හොයන්න අපිට ආස හිතුණා. මට ආස හිතුණා. පස්සේ හොයනකොට මේ ගීතයේ රංගනීය දායකත්වයට ලබා දෙන අයත් පුදුමාකාරයේ මවක්. අපේ ජීවිතයට අපි කාන්තාවක් වුණත් දකිද්දී හරි ප්‍රියතාවයක් තියෙන්න ඕනේ. අර උඩරට ඔසරිය ඇදගෙන කොණ්ඩේ ගුලියට ගොතාගෙන මේ අවිෂ්කගේ කැමැත්ත මං හිතන්නේ කියන්නේ. නෑ මේක ඕන කෙනෙක්ගේ කැමැත්ත නේද ප්‍රියා සූරිසිර මහත්මයා කියන ගෙලවට වැඳා වූ මුතු පොටේ ගීතේ තෝ දෙන්නේ කියවෙන්නේ. කාන්තාවක් දකින්නට ඒක තියෙනවා අර හැම වෙලේම දොඩමළු වීමක් නෙවෙයි. නමුත් කතාව උනත් චිතාකාරයෙන් හැසිරෙන එක තමයි මව්වත් ගුණය කාන්තාව කියලා. හරියටම හරි. අර ඒ ගමනේ ඉඳලම ඒ ලාලිත්යේ ඉඳලම අපේ හිත පැහැරගන්න ඉඳ ගන්න විදිහ, කතා කරන විදිහ මේ හැම දෙයක්ම. පූර්ව ප්‍රචාරක පටෙන් අපි මේක කිව්වේදී. දැන් ඉතින් අද අපි ඇයත් එක්ක තමයි හමු වෙන්නේ. අපිත් පාසනාවන්ත එක අතකින් නේත්‍රසහමම ඒ වගේ ප්‍රවීණ කලා ශිල්පිනියක් එක්ක එක තැනක වාඩි වෙලා කතා කරන්නේ. ගොඩාක් දේවල් කතා කරන්න තියෙනවා එතුමිය ගැන. අද කතා කරන්න අපි කා ගැනද? කාගෙනද ඇත්තටම ඒ ප්‍රවීණත්වයේ පිළිබඳව ඇත්තටම අපිට වචනවලින් අකුරු කරන්නට බෑ වචනවලින් කියන්නට බෑ විශේෂයෙන්ම කෙනෙකුට ජීවිතයේ වෘත්තීමේ පැත්තෙන් ප්‍රවීණත්වයට ළඟා වෙන්නට පුළුවන් සමහර වෙලාවට තමන්ගේ වෘත්තියෙන් ජනප්‍රිය වෙන්න පුළුවන් ප්‍රසිද්ධ වෙන්න පුළුවන් එහෙම නැත්නම් යම්කිසි තත්ත්වයකට යන්න පුළුවන් සම්මාන ගන්න පුළුවන් ඒ හැමදේමත් එක්ක ඒ හැමදේම ජීවිතයේ බැලන්ස් කරගෙන දියණියක් බිරිඳක් මවක් කියන එක විශේෂයෙන්ම අවිෂ්ක ජීවිතයේ මේ අපේ කලා ලෝකය කියලා කියන්නේ පෞල් ජීවිතය පිළිබඳව කතා බහ කරනකොට සමහර හැලහැප්පීම් ගැටීම් වෙන්නට පුළුවන්. හැබැයි අපිට ආදර්ශයක් දෙමින් මුළු රටටම ආදර්ශයක් දෙමින් ඇය තාමත් තමන්ගේ පෞල් ජීවිතය සහ තමන්ගේ වෘත්තියත්වයේ ප්‍රවීණත්වය බොහොම ලස්සනට සමබර කරගෙන හරි ලස්සන ගමනක් යනවා. ඇයගේ ජීවිතය වගේම ඇයගේ රුවත් ඇයගේ ප්‍රවීණත්වයත් අපි අගය කළ යුතුමයි. අනිවාර්යයෙන්ම 70 දශකයේ කියන්නේ ශ්‍රී ලංකාවේ රිදී තිරයේ ස්වර්ණමය යුගය. ඔව්. ඔයා දැන් අර කිව්වනේ ඔයාට මතක් වෙනවයි කියලා මේ පුතුනේ මෙහා ගන්න. පුතුනේ මෙහා ගන්න. මට මතක් වෙනවා මේ කුමටද සබණිය කඳුළු සලන්නේ හේතුව මම නොදනියම්. ගිරිහෙල් අරඹේ ඇතිමගේ නිවසට මම නුඹ ගෙන යන්න. දයානන්ද ගුණවර්ධනයන්ගේ ඉන්න හරි බෑ. හරි බෑ නා. ගමදුව. ගමදුව ලේසි නෑ. ගමදුවට මොනතරම් ඇයගේ රූප ස්වභාව ගැලපුණාද නේ? අපිට මෙහෙම වර්ණනා කරලා කවි ලියලා වැඩක් නැහැ. අපේ ප්‍රේක්ෂකයන් බලාගෙන ඉන්නවා ඇය කවුද කියලා දැනගන්න. වෙන කවුරුත් නෙවෙයි ප්‍රවීණ රංගන ශිල්පිනී ශ්‍රියානි අමරසේන. අපි ඇයත් එක්ක අද දවස ගෙවන්න සූදානම් වෙනවා. මුලින්ම ශරීර සුවතාවයෙන් පටන් ගන්න. ඊළඟට වෛද්‍ය කතාවට යනවා. ඉන් අනතුරු අපිට කුකරි ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඊළඟට බියුටි ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. මේවත් එක්ක තමයි අද අපි දවස ගෙවන්න ලෑස්ති වෙලා ඉන්නේ. මොකද ඇයත් එක්ක සුන්දර හෝරාවක් ගෙවන්න පුළුවන් වෙයි. මොකද ඇයත් සුන්දර චරිතයක් සහ ඇයගේ කතාව අහන්නත් අපි හරි ආසාවෙන් ඉන්නේ. මොකද ඒක ලාලිත්‍යයේ හැමදේම තියෙන නිසාම. ඒ නිසා දැනට නේත්‍රට සමු දෙන්න වෙනවා. මට සමු දෙන්න කලින් මෙතනට කැඳවාගෙන එන්න කෙනෙක් ඉන්නවා. මොකද අපි හැමදාමත් සුන්දරත්වය ගැන, නිරෝගීකම ගැන මුලින්ම නුගසෙවණේ හිතනවා. අපි අර මුලින් කතා කරා වගේ කෙනෙක්ගේ වෘත්තීය ප්‍රවීණත්වයට අපි ගරු කරන්න ඕනේ. ඒ නිසා මම මෙන්න මෙහෙම කොලේ එක ලියාගෙනම ආවා. මොකද අමාරුවෙන් ඉගෙනගත්ත දේවල් අමතක කරලා යන්න හොඳ නැහැ. අපි ගරු කළ යුතුමයි. අද දවසේදී dance with fitness අපේ සෙග්මන්ට් එකට එකතු වෙනවා. ජාතික යෝගිතා සුසුකම්ලාභීන්ගේ සභාවේ ඔබ සභාපතිනිය ඇය. වගේම LDQ NTC ෆිසිකල් ෆිට්නස් විභාග පරීක්ෂකවරියක් වගේම කායේ හෙල්ත් ෆිට්නස් ඇන්ඩ් බියුටි ක්ලිනික් අධිපතිනිය ඇය තමයි යෝග්‍ය සහයෝගිතා විශේෂඥ සෞඛ්‍ය සහයෝගිතා විශේෂඥ සානාරේ මහත්මිය. මං හරියටම කිව්වා කියලා මම හිතනවා. බොහොම ආදරෙන් ඔබතුමියට ආරාධනා කරනවා අද දවසේදී අපි එහෙනම් ලස්සන වෙන හැටි නිරෝගීව ඉන්න හැටි අදත් අපේ ආදරණීය අයට කියලා දෙමු අයබෝන් මමත් එකතු වෙන්න පොඩි තෑග්ගක් ගෙනාවා මට නැද්ද ඕනේ මට තිබ්බම ඇති ඒඩිස් ෆස්ට් නේ ඕනේ ඔව් අද දෙන්නයි නේද ඉන්නේ සානා අද දෙන්නයි ඉන්නේ මොකද අපි අද පොඩ්ඩක් ඇත්තටම අවබෝධයක් දෙන්න හදන්නේ මොකද අලුත් දෙයක් ඒ කියන්නේ හැමදාම මම අලුත් දෙයක් කරන්නේ නැහැ එක්සර්සයිසස් ටු මියුසික් ඇතුලේ තියෙන දෙයක් තමයි RMT කියන්නේ RMT කියන්නේ රිද්මික් මූව් ට්‍රේනින් මේක ලොකු කුඩා වුණ කෙනෙකුට කරන්න පුළුවන් විශේෂයෙන්ම මේක කරන්නේ අපි සීනියර් සිටිසන්ස් ඒ කියන්නේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සහ කුඩා ළමුන්ට මොකද කුඩා ළමුන්ට තව එකක් තියෙනවා බ්‍රේන් ජිම් කියලා අපි උන්ගේ අර මූව්මන්ට්ස් හදන්න ඕනනේ ඉතින් ඒ නිසා අපි අද කරන්නේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සහ ඕනම කෙනෙකුට හැබැයි අපිත් එක්ක එකතු වෙන්න පුළුවන් RMT rhythmic move training. Ada denik nih tuh denik ini. Tuh denik ini mati. Orang tuh kena hatra denai. Syarikat sambandeng monayam deyak karena pota unat. Epili bandava api dari viswasi kim bagaimana udah obodi kim karan none. Nodan nakamat sanari api samahar villa bata godat deval karanawa. Habay karanne internet kim balala kauruhari karapu kamata. Habay samahar villa uta ek syarikat etcher susuna ane. Ne anivahare ma api vyayam ya karno gota api danu atren none. Api monad කරන්නේ අපි කොහොමද මේ මූව්මන්ට්ස් කරන්නේ එතකොට තමයි අපිට නියම ප්‍රතිඵල ලබන්න පුළුවන් අර කරන්නම් වාලේ කරනවට රැල්ලට යනවට කරනවට නෙමෙයි අපි දෙයක් ඉගෙනගෙන හරි උපදේශනය යටතේ කළොත් තමයි ඔබට නියම ප්‍රතිඵල ලබන්න පුළුවන්. ඔව් එහෙනම් තවත් පරක්කු කරන්නේ නැතුව අපි පටන් ගමු නේද? අපි පොඩ්ඩක් ඇත්තටම මේක විනාඩි 20ක් කරන්න ඕන මම හැම වෙලාවෙම කියනවා වෝම් අප් එකකින් පටන් ගමු. අපි දැන් මෙච්චර දවස් පෙන්නලා තියෙනවා. අදත් අපි පොඩ්ඩක් වෝම් අප් එකකින් පටන් ගමු හොඳව හුස්මක් ගන්න. Buat heart එක blood pump කරන්න අපි හොඳට ඔක්සිජන් ගත්තොත් විතරයි. අපි සයිඩ් එකට ඇදීමකට ලක් වෙනකොට උනත් අත ගෙනියන හැටි අපි නැමෙන්නේ කොතනින්ද ඒ හැමදේම අපේ සෞඛ්‍යයට විතරක් නෙමෙයි අපේ පොස්චරකට බලපානවා. Dan baru mak kaku deh karena kau dulu kan hari ini kita harus hemi. Cuma kaku kerja, ini sudah flex sekarang. Apa kau untuk kelinci agen tambah melebar? Biaya apa kerana? අනිවාර්යයෙන්ම තියෙනවා මොකද අපි තියනවානේ මේ ව්‍යායාම කරනකොට අපි කරනකොට මේ හැමතිස්සම කොන්දේ තියෙනවා අර postures අපි ඒවා වැඩියෙන් ව්‍යායාම වලට ලක් කරලා සහ ඒවා එතකොට ගෙවෙන්න පටන් ගන්නවා ඒ නිසා අපි හරිය නියම විදිහට මේ ව්‍යායාම කරනකොට posture එක maintain කරන්න ඕනේ මේ විදිහට හරියට මේන්ටේන් කරගෙන එක්සර්සයිස් කරේ නැත්නම් සමහර වෙලාවට අපිට වෙනත් රෝගාබාධ වලට අනිවාර්යයෙන්ම අතුරු ආබාධ වලට දැන් බලන්න මම නී එක තියනකොට මම නී එක අල්ලනවා මේ මම ගොඩක් වෙලා කරන්නේ නිවැරදි පොස්චර් එකට යන්න ඕන නිසා ඒත් එක්කම අපි දැන් අර ලන්ජස් එහෙම කරනකොට අපි නී එක හරියට තියෙන්න ඕන මෙහෙම පිටිපස්සට තමයි අපි ඉඳගන්නේ අපි බොහෝ වෙලාවට කරනවා මේ වැරදි හරියට කරනවා නේද ඒත් එක්කම දැන් මෙහෙම ඉඳගත්තත් මේ බලන්න නීයකින් පිටිපස්සට ඉඳගන්නේ මේ පොස්චර්ස් අපි හරියට කරොත් තමයි අපිට නිවැරදි ප්‍රතිඵල ලැබෙන්නේ දැන් අපි පොඩි වෙන පුළුවන් සානාරි දැන් එක්සර්සයිස් එකක් වර්ක්අවුට් එකක් dance විදිහටත් කරන්න පුළුවන්ද මේකෙන් අපිට ප්‍රතිඵලයක් තියෙන්නේ අනිවාර්යයෙන්ම මොකද dancing කියන්නේ තවදම හොඳ වර්ක්අවුට් එකක් තමයි එක්සර්සයිසස් ට මියුසික් ඇතුලේ dance exercises තියෙනවා dancing exercises මම අපි එකේ අන්තිමටත් පෙන්නනවා දැන් මේ බෝලයක් ගන්න අපි මේකත් එක්ක ලස්සනට ව්‍යායාමට එක් කරලා පෙන්නමු. හරිම ලේසි ඕන කෙනෙකුට කරන්න පුළුවන් නේ. මම බය වෙලා හිටියේ හැබැයි කරන්න පුළුවන් නේද? නැතුව දැන් අපි මේ වැලමිට වටෙන්න දෙන්නේ නැහැ. දැන් බලන්න අන්න එහෙම උස්සගෙන තමයි කරන්න ඕනේ. මෙතන මෙහෙම වුණොත් අපේ පොස්ට් එක වැරදෙනවා. දැන් බලන්න මම ස්ට්‍රෙචින් එක තමයි අර ගොඩාක්ම යන්නේ. මොකද මම කියවන ටික R20 කියලා. හැමෝම ආස ලස්සන ඉංගසුදක් ලබන්න නේද? ඔව් කෙනෙක්ට හිතෙන්න පුළුවන්. තරුණායට නම් වයිෆෙන් අරයට නම් මේක කරන්න පුළුවන් කියලා. හැබැයි වැඩි හිටියන්ටත් කරන්න පුළුවන් අනිවාර්යයෙන්ම කරන්න පුළුවන් මේක. බලන්න කොච්චර සංයමයකින්ද අපි ව්‍යායාම කරන්න කියලා. සමහර වෙලාවට ශාරීරික සුවතා මධ්‍යස්ථානයකට ගිහිල්ලා එහෙම අපි දැන් වෙනස් කරනවා. කරනවට වැඩිය මේක වැඩි හිටියෙක්ට මම හිතනවා ඔව් අනිවාර්යයෙන්ම. දැන් බලන්න පල්ලෙහාන් තිබ්බාට ඉස්සරහට අපි අත උඩ බලන්න ඕනේ. ආ. අත දිහා බලන්න ඕනේ. right. හැම ව්‍යායාමයක්ම අපිට සෙට් කාණ්ඩ කරන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් එක පැත්තකට අටක්වත් කරන්න ඕනේ. දැන් අපි අඩුවෙන් තමයි මෙහෙදි කරන්නේ හැබැයි. ඔව් කාල වේලාවත් එක්ක මේකනේ. අපි දැන් චේන්ජ් එකකට යමු. ඇතුලෙන් යන්නේ අන්න එහෙම කරනකොට ඇත්තටම මම පෙන්නන්නම් කරන්න තමයි මේ බලන්න මේ පිට තියෙන මසල්ස් එතකොට අපේ අන්වොන්ටඩ් ෆැට් මේ හැරිය තියෙනවනේ හැමෝම කැමතිනේ අර අපි කියනවානේ මෙතන ඇන්ටි පවුච් එකක් තියෙනවා ඒවා ඔක්කොටම හරීම වටිනා විදිහට තියෙනවා ඒකකම ඉන්නට විශේෂයෙන්ම කාන්තාවන්ට එහෙම අඳිනකොට තියෙනවනේ අපි ගොඩක් වෙලාවට අපේ කැන්ඩියන් එක අඳිනකොට ලස්සනට ඉඟ තියෙන්න ඕනේ. ඒ පැත්ත තියෙන්න ඕනේ. දැන් දැක්කනේ ඒ ව්‍යායාම ඒත් එක්කම අපිට කරන්න පුළුවන්. අපි වර්ක්අවුට් කරද්දී හෝ එහෙම නැත්නම් ඩාන්සින් කරද්දී හෝ අපි ගන්න ආහාර පාන ගැන සැලකිලිමත් වෙන්න ඕනේ නේද සානාරි? අනිවාර්යයෙන්ම හැමතිස්සෙම මම කියනවා ව්‍යායාම කළාටම මදි ඔබේ ආහාර රටාවන් ජීවන රටාවන් ගැනත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ආහාරය කියන්නේ අපි මේ හැමදේම කරන්නේ ආහාරය නිසා. මොකද එනර්ජි එකක් තියෙන්න ඕනේ. දැන් බලන්න අපි සයිඩ් එකට කරමු. දැන් ගොඩක් අය හිතනවා දැන් ගොඩක් අය ආස කෙට්ටු වෙන්න නිසා නාලි දැන් කෙට්ටු වෙන්න නම් කන්නේ නැතුව ඉඳගෙන වර්ක්අවුට් කරන්න ඕනේ කියලා. මෙතන මේක සත්‍යතාවයක් තියෙනවා. මෙහෙමයි අපි එනර්ජි බැලන්සින් කියලා එකකට යනවා. තරුව අනිත් පැත්තට කරන්න. එනර්ජි බැලන්සින් එකදී අපි පොසිටිව් එනර්ජි බැලන්සින් සහ නෙගටිව් එනර්ජි බැලන්සින් කියලා කියනවා. මෙතනදී අපි කන බොන ආහාරවල තමයි අපේ කිලෝ කැලරි ප්‍රමාණයක් අපි දානවා. එනර්ජි බැලන්සින් කියලා. එතකොට ඒකෙන් අපි 60ක් අපි පාවිච්චි කරන අපේ මෙටබොලිසම් එකට. 10ක් අපේ ඩයිජෙෂන්. හරි? එතකොට මේ අපි ගත්ත ආහාර වලින් ගන්නේ ඇතුළේ. කියන්නේ මොකක්ද කියන එකත් අපි බලාගෙන ඉන්න ඉන්නේ. මම ඊළඟට කියන්නම් 30ක් අපේ එදිනෙදා කරන දෛනික වැඩ කටයුතු වලට. දැන් ඔබ හැව ප්‍රශ්නේ මෙටබොලිසම්. මෙටබොලිසම් කියන එක අපි බොහෝ වෙලාවට විදිහට අර්ථකථනය කරනවා. අපි තා ව්‍යායාමයක් කරන ගමන් මම කතා කරමු නේද? දැන් පේනවද අපි? මේ ව්‍යායාමය කොහෙටද? ඇත්තටම මේක දැන් අපි තයි සහ මේ ඉන ඇඟ. එතකොට අපි මේ ෆුල් බොඩි වර්ක්අවුට් එකක් කරන්නේ. අපි මේ තාම යන්නේ එතකොට මේ දිගටම ව්‍යායාම දෙන්න. දිගටම ව්‍යායාමත් එක්ක තමයි දැන් මම ඔක්කොම එකට ගන්න මොකද මේක RMP. ලොකුවට හයිය ව්‍යායාම කරන්න බෑ වෙතෙන්නේ. අපි මං කියවනේ වැඩි ඉගෙන ගන්න ඕනේ බලාගෙන මේ දෙකත් එක්ක. අනිත් පැත්තට ගන්න දැන් මෙටබොලිසම් එක මොකක්ද කියලා ඔබ මගෙන් අහුවනේ. මෙටබොලිසම් එක කියන්නේ මම කියන්නම් ජීවියෙක් ජීවත් කරවීම සඳහා අපේ ඇඟ ඇතුලේ අභ්‍යන්තරේ වන්නා වූ රසායනික ක්‍රියාවලිය තමයි මෙටබොලිසම් එක කියන්නේ. දැන් එතකොට අපිව කැමති වුණත් නැති වුණත් අපි ගන්න ආහාරත් එක්ක තමයි අපි මෙටබොලිසම් එක ලැබෙන්නේ. මොකද අපේ ඉන්ද්‍රියන් ක්‍රියාකාරීත්වය එන්න ඕනේ. අන්න ඒක දැන් සමහරවිට අපි අහලා තියෙනවා ඕක හරි හරි අහලා තියෙනවා. තව අපිට එක්සර්සයිස් එකකට යන්න පුළුවන්ද? තව තියෙනවද? 1 2 පේනවනේ අපි කකුල හෙට යනකොට අත මෙහෙට යනවා. ගොඩාක් ඔබට පේනවා ඇතිනේ මම කෝයටයි මේ ව්‍යායාම ටික කරන්න කියන්නේ. සමහර ඒවා ඉතින් ටිකක් ඉගෙන ගන්නත් වෙනවා. අනිවාර්යයෙන්ම. ඊළඟ ව්‍යායාමයට මම යනවා. අපි දෙන්න එකතු වෙලා කරන්නේ. ඔයාලට බලාගෙන ඉන්න පුළුවන්. හරි. ඔන්න බලන්න ආයෙත් ඉඟටයි අතටයි හැම පැත්තටම වදිනවා. ඒකට මේට බෝල පාස් කර කර ඉන්නවට වැඩිය තමන්ගේ ශරීරයේ සුවතාවය වෙනුවෙන් නිරෝගීතාවය වෙනුවෙන් වෙන විදිහකට බෝල පාස් කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි තව විදිහකුත් තියෙනවා. ඔන්න බලන්න. දැන් පේනවා 360 මම කෝයකට වදිනවා. මම ඒත් එක්කම තව ව්‍යායාම දෙක තුනක් පෙන්නනවා. අපි ඒක පොඩක් පල්ලෙහාට ගිහිල්ලා ඊළඟට මොකද අපි කරන ව්‍යායාමය මම පෙන්නන්න. දැන් අපි උදරය ආශ්‍රිතව ව්‍යායාම කරනකොට මේ විදිහටත් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් උදරයේ කාන්තා පාර්ශවයට වගේම පිරිමි පාර්ශවයටත් තියෙන ලොකුම ගැටලුවක් වෙලා තියෙනවා. අනිවාර්යයෙන්ම මේ දැන් කෙනෙක් හිතන්න පුළුවන් සානාරි මේ කාන්තාවන්ට විතරද මේ කාන්තාවන් තුන් දෙනෙක් එකතු වෙලානේ මේක කරන්නේ. නෑ මේක ඕනම කෙනෙකුට කරන්න පුළුවන් ව්‍යායාම බලන්න මේ. පුළුවන් නේද? ඒ පැත්තට කරොත් අනිත් පැත්තට කරන්න ඕනේ. තරුණ හිනා වෙවි කරනවා කියන්නේ එච්චර මහන්සි නෑ නේද? ඔන්න බෝල අරගෙන ඉන්නේ මොකටද කියලා අවිෂ් කහපේකට උත්තරේ ඔන්න ලැබෙනවා. පේනවද? මේක අපේ මේ කකුල් වලට කරන එක්සයිස් එකක්. උදරයටත් මේක හොඳයි. උදරයටත් එක්ක. ඔව්. ඔබටත් මේ දේවල් පහසුවෙන් ග්‍රහණය කරගන්න පුළුවන් වෙන විදිහට තමයි අපි මේ දේවල් පෙන්වන්නේ. ඒ ස්ටෙප් වලට බොහොම හිමින් යන්නේ. ඒ අපි පෙන්වන්නේ උදරයට සහ කකුල් වලට කාන්තාවන්ට තියෙන ලොකුම ගැටලුව. අපිට තව තියෙනවද ව්‍යායාම? ඔව්. දැන් බලන්න මම තව ව්‍යායාමයක් පෙන්වන්නම්. දැන් මේ සයිඩ්ස් වලට කවුරු හරි උදව් ගන්න පුළුවන් මේ බලන්න. අපිට මේක තනියම කරන්න බැරි. තනියම කරන්නත් පුළුවන්. ඒ තව කෙනෙක් උදව් ගත්තොත් ගොඩාක් හොඳයි. පේනවා නේද? ඔව්. දැන් මේ වගේ දෙයක් කරපුවාම අපි ඊළඟට එයාගේ කුන්ද ස්ට්‍රෙච් කරන්න ඕනේ. එතකොට අපිට මෙන්න මේ වගේ උදව්වක් දෙන්න පුළුවන් යාට. අපි ඔය කරන ගමන් කතා කරන සානාරි දැන් ගොඩක් දෙනෙක් කාර්යබහුලයිනේ ජීවිතේ. සමහර වෙලාවට ඉගෙන ගන්නවා, සමහර වෙලාවට රැකී ආරක්ෂා කටයුතු මේ දෙකම ගෙවල් වල කටයුතු. කෙනෙක්ට හිතන්න පුළුවන් මට ටයිම් එකක් නැහැ, වෙලාවක් නැහැ කියලා. මේ වගේ ව්‍යායාම කරන්න ටයිම් එකක් තියනවද උදේ කාලේ නැත්නම් සවස් කාලේ එහෙම කියලා? අපිට ව්‍යායාම කරන්න අපි අනිවාර්යයෙන්ම ටයිම් එකක් හදා ගන්න ඕනේ. මොකද අපි හැමතිස්සෙම කියන දේ තමයි අපේ පාඩම ව්‍යායාම නැහැ. ටයිම් මැනේජ්මන්ට් එක. ඔබට වෙන දේවල් වලට තියෙනවා නම් ඇයි ව්‍යායාම වලට නැහැ කියන්නේ? දිනපතා කරන්න ඕනේද? දිනපතා කරන්න ඕනේ. හැබැයි එතකොට කාලයක් තියෙනවා. විනාඩි 40ක් දිනපතා. දැන් අපි බෝනෝන රෝග ගැන කතා කරනකොට වෛද්‍යවරු නිර්දේශ කරන්නේ අනිවාර්යයෙන්ම විනාඩි 40ක් දිනපතා කරන්න කියලා. නමුත් ඔබට පුළුවන් එක එක විදිහට ඒක කාණ්ඩ කරලා තමන්ගේ අවශ්‍යතාවයට අනුව. තමන්ගේ අවශ්‍යතාවයට අනුව සුදුසු කෙනෙක් උපදේශනයක් ලබාගෙන කඩා ගන්න පුළුවන් ව්‍යායාම. ඔය කරන්නේවත් හොදට පුළුවන් නේද? ඔව් ඉතින් බලාගෙන ඉඳලා ඕ වරද්ද හරි කරනවා. කරොත් තමන්ට ඔව් දැන් ඔන්න මම ව්‍යායාම කොටක් පෙන්නුවා. මේක ඇත්තටම ඔබට පුළුවන් අපිත් එක්ක එකතු වෙලා මේක YouTube එකෙන් බලන්න පුළුවන්. එතකොට ඔබට කාණ්ඩ කරලා ඔබේ ව්‍යායාම වෙලාවල් අරගෙන කරන්න. ඔන්න දැන් අපි යන්න හදන්නේ ඩාන්ස් සයිසස් කියන එකට. ඒ කියන්නේ අන්තිමට අපි අර උද්දාමය එකතු කරන්න හෝමෝන් එකතු කරන්න අපි ලස්සනට නැටුමක් තමයි මේ හැම දෙයකම අනිවාර්යයෙන්ම. බාර අපි පන්දනවා ටිකක්. පන්තියට ආවනම් හොඳයි කියලා හිතෙනවා. අනිවාර්යයෙන්ම. මේ කරන්නේ ඇතරම කෙනෙක්ට හිතන්න පුළුවන් එක්සර්සයිස් සෙෂන් එකකට ඇයි නැටුමක් එකතු කරන්න කියලා. හැබැයි අපි හැමදේම සතුටින් කරනවා නම් තමයි ඒ දේවල් වල ප්‍රතිඵලයක් අපිට ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අද අපි කරන්නේ dance fitness segment එකක්. ඉතින් වෙනදට අපි සුම්බත් එක්ක එකතු වෙනවා. ඔබට කොහොමද නිරෝගීව ඉන්නේ කියන එකත් එක්ක. හැබැයි අද අපි dance with fitness කොහොමද dance කරලා ශරීරයේ fitness එක පවත්වා ගන්න කියන එක තමයි අද දවසේදී කතා කරන්නේ. ඔන්න ඒකට තව එක ක්‍රමයක් තමයි මේ විදිහට සතුටින් dance කරලත් ඔබට පුළුවන් මෙතෙන්දී cardio ව්‍යායාම කරනවා. ඒ step හැම එකකටම ඇතුළත් වෙලා තියෙන්නේ exercise වල කොටස් තමයි. මොකද ලාලිත් චැනල් ගැහණුන් ගැහණුන් ඕනේ. දැන් නම් ඉතින් ගැහණු පිරිමි කියලා බෙදන්න බෑ. හැම කෙනෙක්ගේම ඇඟේ ලාලිත්‍ය තියෙන ඕන කෙනෙක්ට කරන්න පුළුවන් ගෙදර ඉඳන්. අර කිව්වා වගේම YouTube එකේ බලන්න පුළුවන්. නුගසවනේ අපි ඔබව මේ දේවල් ආපහු සැරයක් ඔබට පෙන්නනවා Facebook එකෙන්. ඒ වගේම YouTube හරහා ඔබට පුළුවන් ඒ ගැන බලාගෙනත් ඒ දිහා බලාගෙනත් මේ දේවල් ගෙදර ඉඳගෙන කරන්න. කරලා තින් Tamanට ලැබෙන කාල වේලාව අනුව ලස්සනට ඉන්න, සතුටින් ඉන්න, නිරෝගීව ඉන්න ඔබටත් අවස්ථාව තියෙනවා. හැබැයි මුලින්ම මේව කරද්දී චුට්ටක් පරිස්සම් වෙන්න. අනිවාර්යෙන් පරිස්සම් වෙන්න. මම කූල් ඩවුන් එකත් මේත් එක්කම කරනවා. ඔව් කාල වේලාවත් එක්ක අනිවාර්යෙන්. අපි අවසානයේ වර්කවුට් එකේ අවසානයේ අපි ඇඟ කූල් ඩවුන් කරන්න ඕනේ. අපි මුලින් වෝම් අප් කරා. මොන කූල් ඩවුන් එකත් මේ එක්කම සාරි කරනවා. ඔව්. බ්‍රීතිං හොදටම තියෙන්න ඕනේ හැම වෙලෙම. ඉතින් අද කායේ ෆිට්නස් අධිපතිනිය සානාරි තමයි අපිත් එක්ක එකතු වෙලා මේ දේවල් අපිට කියලා දෙන්නේ. බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අද අපිත් එක්ක එකතු වුණාට. ඉතින් යලිත් දවසක මේ විදිහටම ලස්සන සෙග්මන්ට් එක හරහා අපේ නුගසෙවන බලාගෙන ඉන්න ආදරණීය ඔබට මේ වගේ දේවල් කියා දෙන්නට අපි බලාපොරොත්තු වෙනවා. සානාරි බොහොමත්ම ස්තුතියි. ස්තුතියත් එක්කම දැන් එන සුමානෙට මම මේකේ දෙවනි කොටස ගේනවා. RMT කියන එක නවත්තන්න බෑනේ. එතකොට ඔබත් පුටුවක් සූදානම් කරගෙන ලැහැත්තිලා ඉන්න අපිත් එක්ක එන සඳුදාට වෙනස් විදිහේ ව්‍යායාම ටිකක් කරන්න. ඔන්න ලබන සතිය පුටුව දැමම සූදානම් කරලා තියාගන්න. ලබන සතියේත් අපි ඔබ මුණ ගැහෙනවා. අපි කෙටි විරාමයකට ගිහිල්ලා ආපහු මුණ ගැහෙනවා.